Ritzbury Black Magic. Ritzbury Black Magic. දැන් සයිතම් විරෝධයේ තියෙන ප්‍රමිතිය ගැන ප්‍රතිපත්තිය ගැන ප්‍රශ්නයක් නෙමෙයි. සයිතම් එක කියන ප්‍රමිතිය වරතලක් ඇති කියලා. මම නම් හිතන්නේ අපි සයිතම් එකයි මුළු විශ්වවිද්‍යාල පද්ධතියම ප්‍රමිතියට යටත් කරන්නේ. ඒ විතරක් නෙමෙයි. GMO එකෙත් ප්‍රමිතිය කරට අනුව වැඩ කරනවාද කියලා බලන්න ඕනේ. ඒ නියම වෙලාවට වැඩ කරනවාද? වැඩ නැති වෙලාවට උද්ගලික වැඩ කරනවාද? හැම එක්කෙනාම පොඩි ෆාමසි එකක් දාගෙන ඉන්නවද? ඒ ෆාමසි එකෙන් බෙහෙත් ගන්න කියලා නියම කරනවද? මේ ආදි වශයෙන් මේ සයිතම් එක මහින්ද රාජපක්ෂ රජයේ නිර්මාණයක්. සයිතම් එක විතරක් නෙමෙයි පිඹුරුපත් සකස් කරලා තිබුණා. තව පුද්ගලික වෛද්‍ය විද්‍යාල තුරක් දාන්න ඇත්ත වශයෙන් මම නම් කියන්නේ ඒක මහින්ද රාජපක්ෂ ඇමතුමා කරපු ඉතාම හොඳ වැඩක්. එක එක අමාත්‍යාංශ වලින් සමහරට එක එක දෘෂ්ටිකෝණ වලින් බලන්න ඇති. නමුත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ කරපු නිර්දේශයන් ඒ කැබිනට් මණ්ඩලය තුල ඔක්කොම එක්කාසු වෙලා ගත්ත තීරණයක්. ප්‍රස්තුත ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ට මේ පුහුණු විෂය එක්තරා අඩුපාඩුවක් තියෙනවා කියලා. අන්න ඒ මත තමයි මේ තර්කයේ යන්නේ. ඉතින් ඒක ගැන අපිට හොයලා බලන්න පුළුවන්. රජයේ විභාගය ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක මේ අයට විතරක් නෙමෙයි මොන විශ්වවිද්‍යාලයෙන් ආවත් පොදු විභාගයකට ගිහිල්ලා ඒකෙන් සමත් වෙච්ච අයට විතරක් ප්‍රැක්ටිස් කරන්න ඉඩ දෙනවා නම් ඒක වෙනම කතාවක්.